මකර යාළුවා කොහෙද මේ උදේම අකුරු යාළුවෙකුත් එක්කගෙන යන්නේ සුරංගනාවි මම මේ අපේ පුංචි දූල පුතාලට කියලා දෙන්න ඉන්න අලුත් අකුරු යාළුවා තමයි එක්කගෙන ආවේ මට හරිම මහන්සි ඒකත් ඇත්ත නේනම් මේ ඉන්නේ අපි අඳුන ගන්න අලුත් අකුරු යාළුවානේ මේ අකුරු යාළුවගේ නම තමයි ම වචනික මුලට යෙදුනොත් ම කියලා තමයි මේ අකුරු උච්චාරණය කරන්නේ ඒ වගේම වචනික මැදක හරි අගක හරි තිබුණොත් මේ අකුර අපි උච්චාරණය කරන්නේ ම කියලා එහෙනම් අපි දැන් ම අකුරෙන් පටන් ගන්න වචන මොනවාද තියෙන්නේ කියලා බලමු අයියෝ මට අමතක වුණානේ මකර කියන වචනේ පටන් ගන්නෙත් ම අකුරෙන් ම මකර එහෙනම් අපි මේ අකුරෙන් පටන් ගන්න තවත් මොනවාද තියෙන අලුත් වචනේ කියලා හොයාගමු නේද මේ බලන්නකෝ මෙතන හරිම ලස්සනට මල් පිපිලා තියෙනවා මේ මල් සුළඟට එහාට මෙහාට වැනෙනවත් පොන්චි පුතාලා දුවලා මල් වලට ගොඩක් කැමතිනේ මල් කියන වචනේ පටන් ගන්නෙත් ම අකුරෙන් ම මල් ඔන්න එහෙනම් අපි දැන් තවත් අලුත් වචනයක් හොයාගමු එන්නකෝ මේ බලන්නකෝ මේ කවුද ඉන්නේ කියලා පේනවද මේ මෙතන හොතට බලන්නකෝ මේ කළු පාටට ඉන්න පුංචි සත්තු දෙන්න ඔයාලා දන්නව නේද මෙයාලා ලස්සන දැලකුත් වෙනවා මාවත් පැටලෙයිද මන්දා මේ තමයි මකුළු යාළුවෝ මකුළුවා කියන වචනේ පටන් ගන්නෙත් ම අකුරින්නේ මතක තියාගන්න ම මකුළුවා ඔන්න එහෙනම් අපි ආයෙත් සැරයක් මතක් කරගමුකෝ ම අකුරින් පටන් ගන්න වචන මොනවාද තියෙන්නේ කියලා ම මකර ම මල් ම මකුළුවා මේ හැම වචනයක්ම පටන් ගන්නේ ම අකුරින් ඒ වගේම තවත් වචන ගොඩාක් තියෙනවා මේ අකුරෙන් පටන් ගන්න මම මල්ලි මකනය මඩ මේ හැම වචනයක්ම පටන් ගන්නේ ම අකුරින්නේ ඔන්න දැන් අපි ම අකුර ඉගෙනගෙන ඉවර නිසා මේ අකුර කොහමද අපි හිදස්පත්වල ලියන්නේ කියලා බලමුද මේ බලන්නකෝ මෙන්න මේ විදිහට තමයි ම අක්ෂරය අපි හිදස්පතේ ලියන්නේ මතක තියාගන්න ඉතින් දැන් අපි බලමු එහෙනම් ඊළඟට මේ ම යන්න කොහොමද පස් රුල් ලියන්නේ කියලා ම කියන්නෙත් ආරෝහණ අක්ෂරයක් හොඳට බලා ගන්න මේ අකුර කොහොමද හරියටම ලියන්නේ කියලා මේ බලන්නකෝ ආයෙත් සැරයක් හොඳට බලා ගන්න නැත්නම් අමතක වෙයි එහෙනම් දැන් අපි ඊළඟට බලමු කොහොමද මේ ම අක්ෂරය හරියටම තනි රෝලේ ලියන්නේ කියලා
මෙන්න මේ විදිහට තමයි මයන්න තනිරුලි ලියන්නේ මතක තියාගන්න මකර යාළුත් ගිහිල්ලා හින්දා මමයි මයන්නයි යන්න තමයි දැන් සෝදානම් වෙන්නේ තවත් දවසක අලුත් අකුරු යාළුවෙක් අරගෙන ඔයාලට කියලා දෙන්නම් එතකන් හැමෝම පරිස්සමින් ඉන්න